බෞද්ධයාගේ අත්පොත රේරුකානේ චන්දවිමල මහායිස්තවීර විසින් සම්පාදිතයි. සංඥාපනය මතු ඵල ලබනු සඳහා කරන සෑම දෙයකින්ම උසස් ලෙස ඵල ලැබිය හැකි වන්නේ ඒ ඒ දෙය ගැන මනා දැනුම ඇතිව කරන තැනැත්තාටය. කරන දෙය ගැන හොඳ දැනුමක් නැතිව වැඩ කරන්නහුගේ වියදමහා මහන්සිය බොහෝසෙයින් නිෂ්ඵල වෙයි. එසේ කරන දෙයකින් ඵලයක් ලැබෙතත් ලැබෙන්නේ වියදමට මහන්සියට නොසරිලන අල්ප ඵලයකි. වරදවා කරන ප්‍රතිකාරයෙන් සමහර විට රෝගියා මිය යන්නාක් මෙන් නොදැන කරන වැඩවලින් සමහර විට විපතක්ද සිදුවෙයි. බුද්ධාගම ඇදහීම වනාහි උසස් ලෞකික ලෝකෝත්තර ඵල ලබන සඳහා කරන්නකි. ආගම ඇදහීමෙන් ලැබිය හැකි ඒ උසස් ඵල ආගම ගැන දැනුම නැතිව නොමනා ලෙස ආගම අදහස බෞද්ධයාට නොලැබී යන්නේය. මෙකල වෙසෙන බෞද්ධයන්ගෙන් බොහෝ දෙනෙක්ම සෑහෙන පමණට ආගම ධර්මය නොදන්නෝය. එබැවින් ඇතැම් බෞද්ධයෝ පින් කෙත් වූ රත්නත්‍රය ඇසුරු කිරීමෙන්ද නොයෙක් විට පව් සිදුකර ගනිති. ලෙහෙසියෙන් කළහැකිව තිබෙන ඇතැම් උසස් පින්කම් ලඝුකොට සිතා නොකර හරිති. සමහර විට පිනය යන හැඟීමෙන් පව් කරති. පවය යන හැඟීමෙන් ඇතැම් පින්කම් නොකර හරිති. ඇතැම් බරපතල පව්කම්ද ලඝුකොට සිතා කරති. බොහෝ වියදම් කොට බොහෝ වෙහෙසි දුබල පිනක් සිදුවන ලෙස දන් දෙති. නොමනා කොට සිල් රකිති. මහන්සිය නිෂ්ඵල වන හැටියට භාවනා කරති. මනා කොට ආගම නොදැනීම නිසා සමහර කරුණවලදී සමහර විට පැවිද්දන්ද නොමග යනු දක්නා ලැබෙයි. ආගම සම්බන්ධ කරුණවලදී බොහෝ බෞද්ධයන් නොඑක් විට වර්ධවා ක්‍රියා කරන දුටු අපට ඔවුන්ගේ ප්‍රයෝජනය පිණිස බෞද්ධයාගේ අත්පොත නැමැති මේ පොත සම්පාදනය කිරීමේ අදහස අවුරුදු 15කටත් ඉහතදී ඇති විය. මෙහි බෞද්ධයෙකුට තමාගේ ආගමික කටයුතු මහත්ඵල වන පරිද්දෙන් කරගත හැකිවීමට හා බෞද්ධ ප්‍රතිපත්ති මනාකොට පිරිය හැකිවීමටත් අවශ්‍යයෙන් දති යුතු නිතර දැන සිටිය යුතු බොහෝ කරුණු කාටත් පහසුවෙන් තේරුම් ගත හැකි ලිහිල් බසින් හැකිතාක් නිරවුල් කොට විස්තර කර ඇත්තේය. ඒ කරුණු මෙහි පටුන කියවා දත හැකිය. බෞද්ධයන් විසින් නිතර භාවිත කළ යුතු පොතක් බැවින් මෙයට බෞද්ධයාගේ අත්පොත යන නම තබන ලදී. මෙබඳු පොතකට වන්දනා ගාථා හා පිරිද්ද ඇතුළත් විය යුතු නමුත් ඒවා ඇති පොත් රටේ සුලභ බැවින් මෙයට ඒවා ඇතුළු නොකරන ලදී. මෙයට ශාසන ඉස්තකාමී රේරුකානේ චන්දවිමල මහා ඉස්තවීර බුද්ධ වර්ෂ 2485 විවහාර වර්ෂ 1949 නොවැම්බර් මාස 18 වන දින පොකුණු විට ශ්‍රී විනයාලංකාරාමයේදීය. බෞද්ධයාගේ අත්පොත. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්දම්මෝ ලෝකනාථේන අක්ඛාතෝ අමතං දදෝ දුජ්ජනේ සුජනේ කුබ්බං චිරං ලෝකේ පවත්තතු. ලෝකේ වාසය කරන්නා වූ මනුෂ්‍යයන් සම්බන්ධයෙන් නුවණැතියන්ගේ කල්පනාවට භාජනය විය යුතු ප්‍රධාන කරුණු දෙකක් වෙයි. ඉන් පළමුවැන්න දුක් කරදර වලින් මිදී
මෙලොව සැපසේ ජීවත් වීමය දෙවන මරණින් මතු අපාගත නොවි සුගතියෙහි ඉපිද සුවසේ කල් යැවීමය මේ කරුණු දෙක ඉබේම සිදුවන දේ නොවන බැවින් ඒවාට යම්කිසි පිහිටක් සොයාගත යුතුය මනුෂ්‍යයෝ ගොවිකම් අත්කම් වෙළඳාම් ආදිය මෙලොව සැපයට පිහිට කරගනිති තම තමා විසින් සොයා ගන්නා ලද ඒ පිහිටවල හොඳ නරක දෙකේ හැටියට ඔවුන්ට නොඑක් තරාතිරම් වල සැප දුක් ලැබේ මනුෂ්‍යයෝ පරලෝ යහපත පරලෝ සැපය සඳහා ආගම් පිහිට කරගනිති මෙලොවද ආගම් වල පිහිට ඇතත් ඇත්තේ ස්වල්ප වශයෙනි මනුෂ්‍යයෙකු මෙලොව ජීවත්වන කාලය අවුරුදු 100කට අඩු ස්වල්ප කාලයකි ඉන් ඔබෙහි ඇති පරලොව පිළිබඳ වූ කාලය කල්පගණනින්ද ප්‍රමාණ කළ නොහැකි දීර්ඝ කාලයකි එබැවින් නුවණැත්තෝ මෙලොව ගැන කල්පනා කරනවාට වඩා පරලොව ගැන කල්පනා කරති මෙලොව කෝපමණ ලාභයක් ලැබෙන සැපයක් ලැබෙන කරුණක් වුවත් එය මරණින් මතු දුගතියෙහි යාමට කරුණක් වේ නම් එබඳු වැඩවලින් වැළකෙති ඔහු ජීවිත ආරක්ෂාව නිසාද පාපයක් නොකරති එහෙයින් ජීවිතංච අධම්මේන ධම්මේන මරණංච යං මරණං ධම්මිකං සෙයෝ යංචේ ජීවේ අධම්මිකං යනු වදාරණ ලදී අධර්මයෙන් ජීවත් වීමය ධර්මයෙන් මරණය යන දෙකින් ධර්මයෙන් වන මරණය උතුමිය යනු එහි අදහසයි මෙසේ නුවණැතියන් විසින් ඉතා මහත් කොට සලකන ලද පරලොව සැපය ලබනු කැමැතියන් විසින් ඒ සඳහා පිහිට කර ගැනීමට සත්‍ය ආගමක් සොයා ගත යුතුය ලෝකෙහි එකිනෙකට වෙනස් බොහෝ ආගම් ඇති බැවින් ආගමක් තෝරා ගැනීම පරිස්සමෙන් කළ යුත්තකි සෑම ආගමකම මනුෂ්‍ය වූ හෝ දෙවි වූ හෝ ප්‍රධාන ශාස්ත්‍රූවරයෙක් ඇත්තේය එතුමාගේ ධර්මයක්ද ඇත්තේය එතුමාගේ ශ්‍රාවක පිරිසක්ද වෙති යම් ආගමික ප්‍රධාන ශාස්ත්‍රූවරයා යහපත් වේ නම් ධර්මයේ යහපත් වේ නම් ශ්‍රාවක සමූහයේ යහපත් නම් ඒ ආගම පරලොවට පිහිට කරගත හැකි යහපත් ආගමිය ලෝකෙහි යත්තා වූ ආගම් මතුරෙන් බුද්ධාගම යහපත් ශාස්ත්‍රූවරයෙක් ඇත්තා වූද යහපත් ධර්මයක් ඇත්තා වූද යහපත් ශ්‍රාවක පිරිසක් ඇත්තා වූද ආගමය බුද්ධාගම පිළිබඳ වූ ඒ ප්‍රධාන අංග තුනට රත්නත්‍රයයි කියනු ලැබේ තෙරුවනය යනුද එයට නමකි රත්න යනු සත්වයන් විසින් බොහෝ උසස් කොට සලකන්නා වූද බොහෝ ප්‍රයෝජනවත් වූද එහෙයින්ම බොහෝ වටිනාකමක් ඇත්තා වූද දුර්ලභ වූද කලාතුරකින්ම දක්නට ලැබෙන්නා වූද උසස් පුද්ගලයන් පරිභෝග කරන්නා වූද රන්රිදී මුතුමැණික් ආදියට විවහාර කරන නමකි තථාගතයන් වහන්සේය උන්වහන්සේගේ ධර්මයේය උන්වහන්සේගේ ශ්‍රාවක සමූහයය යන මේ වස්තු තුනට වඩා සත්වයන්ට පිහිටවන්නා වූ ප්‍රයෝජනවත් වූ වස්තුවක් හෝ පුද්ගලයෙක් හෝ ලෝකේ කොතනකවත් නැත්තේය එබැවින් ඒ බුද්ධාදී උත්තම වස්තු තුනට රත්න යයි කීම අතිශයින්ම යුක්ති යුක්තය බුද්ධාගම් කාරයන් විසින් ඒ රත්නත්‍රය මනාකොට නොදැහෙන නොහැඳිනෙන ගතහොත් තමන් අදහස ආගම සත්‍ය වශයෙන්ම පරලොවට පිහිට කරගත හැකි ආගමක්ද යන බව ඔවුනට නොදත හැකිය වන්දනාමාන ආදී ඕන් කරන පින්කම්ද මහත්ඵල වන හැටියට නොකළ හැකිය
රත්නත්‍රය හැඳින ගැනීම බුද්ධාගම ඇදහිීමේ අතිවාරමය රත්නත්‍රය නොහඳුනන තැනැත්තා කරන පින්කම් අතිවාරමක් නැතිව තැනූ ගොඩනැගිල්ලක් සේ දුබලය එබැවින් පරලොව සැප පතන හැමදෙනා විසින්ම රත්නත්‍රය හැඳින ගත යුතුය බුද්ධ රත්නය ඉතා දීර්ඝ කාලයක් මුළුල්ලෙහි රසකල පින් බලෙන් සියලු පව් නසා සියල්ල දනවදාලා වූ කපක් මුළුල්ලෙහි කීවද ඉවර නොවන ගුණ ඇත්තා වූ මහෝත්තමයන් වහන්සේ බුද්ධ නම් වනසේක ලෝකේහි ඇත්තා වූ පදවි අතුරෙන් සියල්ලටම උසස් පදවිය බුද්ධ පදවියයි එය ලැබීමට යටත් පිරිසෙයින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි ධන පරිත්‍යාග පුත්‍ර පරිත්‍යාග භාර්යා පරිත්‍යාග අංග පරිත්‍යාග ජීවිත පරිත්‍යාග යන මේවා කරමින් පෙරුම් පිරිය යුතුය එය ඉතා උදාර අදහස් ඇති මහා වීරයෙකුට හිමි සැමටම කළ හැකි වැඩක් නොවන බැවින් ලෝකේහි බුදු කෙනෙකුන් පහළවන්නේ ඉතා දීර්ඝ කාලයකිනි බුදුරජාණන් වහන්සේ ආශ්චර්ය පුද්ගලයෙකි උන්වහන්සේගේ ගුණ තබා ශරීරයේද ප්‍රමාණ කළ නොහේ කොපමණ උස කෙනෙකුට වුවද උන්වහන්සේගේ හිස මුදුන නොබැලිය හැකිය ලෝකේහි සැමටම වඩා සෝබන තැනැත්තාද උන්වහන්සේමය මිනිස් ලොව තබා දෙව්ලොව බඹලොවද රූප ස්වභාවෙන් උන්වහන්සේට වැඩි කෙනෙකු තබා සම කෙනෙක්ද නැත උන්වහන්සේගේ ශරීරය රන් වන්‍ය ඔපනැගූ රන් කඳක්සේ දෙලිසෙන්නේය එයින් නිල් කහ රතු සුදු රැස්විහිදෙන්නේය මදට පැහැය ඇත්තා වූද කලවම් පැහැය ඇත්තා වූද රැස්විහිදෙන්නේය සියලු කෙලෙසුන් නැසූ බැවින් උන්වහන්සේගේ සිත අති පාරිශුද්ධය කරුණාවෙන් තෙත්‍ය තමන් වහන්සේගේ පුතු වූ රහල් කුමරුවන් කෙරෙහි මෙන්ම දේවදත්ත ආදී සතුන් කෙරෙහිද උන්වහන්සේගේ මහා කරුණාව නොවෙනස්ව පවති කිසි වස්තුවක් කෙරෙහි හා කිසිම පුද්ගලයෙකු කෙරෙහිද උන්වහන්සේගේ ඇල්මක් නැත දේවදත්ත ආදී සතුරන් කෙරෙහිද උන්වහන්සේගේ වෛරයක් නැත උන්වහන්සේ සතුරු මිතුරු හැමදෙනාටම යහපතක්ම කරනසේක උන්වහන්සේ අතීත අනාගත වර්තමාන යන කාලත්‍රයට අයත් වූ කාල මුක්ත වූද සියල්ල දත්සේක උන්වහන්සේගේ දිවසට කොතරම් දුර තිබෙන දෙයක් වුවද කොතරම් සියුම් දෙයක් වුවද පෙනෙන්නේය උන්වහන්සේගේ දිව කනට ඉතා දුර ශබ්ද හා පියවි කනට නොඇසෙන ශබ්දද මැනවින් ඇසෙන්නේය උන්වහන්සේට අනුන්ගේ සිත් අනුන්ගේ අදහස් අනුන්ගේ ගතිගුණ පෙනෙන්නේය මැරෙන්නන් උපදින තැන පෙනෙන්නේය ඒ ඒ ඉපදීම් වලට හේතුවන පින් පව් පෙනෙන්නේය උන්වහන්සේගේ ඉරිදිය ඉතා ආශ්චර්යවත්ය උන්වහන්සේට දිය ගිනි සුලං ආදී ඕනෑම දෙයක් සිතින් මැවිය හැකිය කැමැති වෙසක් මවාගත හැකිය පොළොවෙහි මෙන්ම අහසෙහිද සියලු ඉරියව් පැවැත්විය හැකිය ජලයෙහිද පොළොවෙහි මෙන් සියලු ඉරියව් පැවැත්විය හැකිය වක්කල අතක් දිගු කරන්නාක් මෙන් සැනකින් ලෝකයේ ඕනෑම තැනකට යා හැකිය නොපෙනීද විසිය හැකිය උන්වහන්සේගේ ධර්මදේශනය ඉතා ආශ්චර්යවත්ය දහම් දෙසන්නා වූ උන්වහන්සේගේ මුහුණ හතර දිශාවෙහිම
සිට දහම් අසන හැම දෙනාටම නොවෙන් නොවෙනස්ව පෙනෙන්නේය. උන්වහන්සේ විසින් එකම භාෂාවකින් කරන දේශනය අසන හැම දෙනාටම තම තමන්ගේ භාෂාවෙන් තේරෙන්නේය. උන්වහන්සේගේ හඬ ඉතා මිහිරිය. මිනිස් හඬට බිය වී පලා යන වන සත්තුද උන්වහන්සේගේ මිහිරි හඬ සතුටින් අසාගෙන සිටිති. උන්වහන්සේගේ හඬසේ මිහිරි කටහඬක් තබා තූර්ය නාදයක දුනත. උන්වහන්සේගේ මේ මధుර ස්වරය වන අසන පිරිසෙන් පිටතටද නොපැතිරෙන්නේය. බණ අසන්න වුන් ලොව පුරා සිටියත් සැමටම ඇසෙන්නේය. උන්වහන්සේ යමක් ප්‍රකාශ කළේ නම් එය එසේමය. උන්වහන්සේට වැරදීම් නැත. නිහතමානී වූ ඒ භාග්‍යවතුන් වහන්සේ මිනිසුන්ගේ උසස් පහත් පොහොසත් දුප්පත්කම් ගැන නොසලකනසේක. උන්වහන්සේ කෝසලාදී නරේන්ද්‍රයන්ගේ මාලිගාවන්ට මෙන්ම කරුණක් ඇතිවී නම් රොඩි කුප්පායමකටද වඩිනාසේක. උන්වහන්සේ වැදුම් පිදුම් කළ යුත්තන් අතුරෙන් අග්‍ර වූසේක. ධර්මරත්නය සතර මාර්ගය සතර ඵලය නිර්වාණය යන නවලෝකෝත්තර ධර්ම හා තථාගතයන් වහන්සේ විසින් 45 වසක් මුළුල්ලෙහි දෙව් මිනිසුන්ට දේශනය කළ ධර්ම සමූහය වූ පිටකත්‍රයද යන මේ දසවැදෑරුම් ධර්මය ධර්මරත්නයයි. එහි සතර මාර්ගය යනු සෝවාන් මාර්ගයයි, සකෘදාගාමි මාර්ගයයි, අනාගාමි මාර්ගයයි, අරහත් මාර්ගයයි යන මේ හතරය. සතර ඵල යනු සෝවාන් ඵලය, සකදාගාමි ඵලය, අනාගාමි ඵලය, අරහත් ඵලය යන මේ හතරයි. මේ ලෝකෝත්තර මාර්ගඵල ධර්මයෝ යම් කිසි තැනක ඇති වස්තු කොටසක් නොව තම තමා විසින්ම වීරිය කොට තම තමා තුළ උපදවා ගත යුතු ධර්මයෝය. නිර්වාණේ යනු ඒ ලෝකෝත්තර මාර්ගයන් ලැබීමෙන් ලැබෙන උසස් සුවයයි. පිටකත්‍රේ යනු විනය පිටකය, සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය යන තුනයි. එහි විනය පිටකය යනු තථාගතයන් වහන්සේ විසින් තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට පැන වූ නීති සමූහය අන්තර්ගත දේශනා සමූහයයි. එය පාරාජිකා පාලිය, පාචිත්‍ය පාලිය, මහා වග්ග පාලිය, චුල්ල වග්ග පාලිය, පරිවාර පාලියයයි ප්‍රකරණ වශයෙන් පසක් වන්නේය. ධර්මස්කන්ධ 21 දහසකි. සූත්‍ර පිටකේ යනු තථාගතයන් වහන්සේ විසින් ඒ ඒ ස්ථානයන්හි ඒ ඒ පුද්ගලයන්ට දේශනා කළා වූ සාමාන්‍ය දේශනා සමූහයයි. ඒ සූත්‍ර පිටකය දීඝනිකාය, මජ්ඣිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකායයි නිකාය පහකට බෙදා තිබේ. එහි දීඝනිකාය සූත්‍ර සූතිසකින් හා බණවර සිව් සැටකින් යුක්තය. මජ්ඣිම නිකාය සූත්‍ර 152කින් හා බණවර 80කින් යුක්තය. සංයුක්ත නිකාය සූත්‍ර 762කින් හා බණවර 100කින් යුක්තය. අංගුත්තර නිකාය සූත්‍ර 9750කින් හා බණවර 120කින් යුක්තය. කුද්දක නිකාය කුඩා ග්‍රන්ථ සමූහයකි. කුද්දක පාඨය, ධම්මපදය, උදානය, ඉතිවුත්තකය, සුත්ත නිපාතය, විමානවත්තු පාලිය, පේතවත්තු පාලිය, තේරගාථා පාලිය, තේරීගාථා පාලිය, ජාතක පාලිය, නිද්දේශ පාලිය, පටිසම්භිදා
මාර්ගය අපදානය බුද්ධ වංශය චර්යා පිටකය යන මේ ප්‍රකරණ 15 කුද්දක නිකායයි සූත්‍ර පිටකයේහි ධර්මස්කන්ධ 21000කි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණීමෙන් සවන වසරෙහි තවතිසා දෙව්ලොව වස්තුන් මුළුල්ලෙහි දේශනය කළ පරම ගාම්භීර පරමාර්ථ දේශනය අභිධර්ම පිටකයයි ධර්ම සංගණී ප්‍රකරණය විභංග ප්‍රකරණය ධාතු කතා ප්‍රකරණය පුද්ගල පඤ්ඤත්ති ප්‍රකරණය කථාවත්තු ප්‍රකරණය යමක ප්‍රකරණය පဋාණ ප්‍රකරණයේ යයි අභිධර්ම පිටකයේ ප්‍රකරණ 7කි එහි ධර්මස්කන්ධ 42000කි සංඝ රත්නය 9180 කෝටි 50 ලක්ෂ 30 දහසක් සංවර ඇත්තා වූ ප්‍රාතිමෝක්ෂ සංවර ශීලයෙන් හා මාර්ග සම්‍යක් දෘෂ්ටියෙන්ද ඔවුනොවුන් හා සමාන වූ තථාගත යන් වහන්සේගේ ශ්‍රාවක වූ ශාරිපුත්‍ර මොග්ගල්ලාන ආනන්ද රාහුලාදී පුද්ගල සමූහය ආර්ය සංඝ රත්නයයි පුද්ගලයන් 8 දිනක ඇති බැවින් එයට අෂ්ට ආර්ය පුද්ගල මහා සංඝ රත්නයයි කියනු ලැබේ ඒ සංඝ රත්නයට අයත් ආර්ය පුද්ගලයෝ 8 දෙන නම් සෝවාන් මාර්ගස්ත පුද්ගලයා සෝවාන් පලස්ත පුද්ගලයා සකදාගාමි මාර්ගස්ත පුද්ගලයා සකදාගාමි පලස්ත පුද්ගලයා අනාගාමි මාර්ගස්ත පුද්ගලයා අනාගාමි පලස්ත පුද්ගලයා අරහත් මාර්ගස්ත පුද්ගලයා අරහත් පලස්ත පුද්ගලයාය යන මෝහිය ආරේ පුද්ගලයන් 8 දෙනා අතුරෙන් සෝවාන් පුද්ගලයා හට සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලබ්බත පරාමාස යන සංයෝජන තුන නැත්තේය ඔහුට කාමරාගාදී අවශේෂ සංයෝජන ඇතද ඒවා ඇත්තේ පුතජ්ජනයන්ට මෙන් ඕදාරික පරිද්දෙන් නොව සියුම් ලෙසිනි ස්වල්ප වශයෙනි එබැවින් සෝවාන් වූ ආර්ය ශ්‍රාවකයන් වහන්සේ අපාය උප්පත්තියට හේතුවන තරම් ඕදාරික පාපයන් නොකරන්නාහ එබැවින් උන්වහන්සේ අපායෙහි නූපදින්නාහ ඒ ජාතියේදීම රහත් නොවි සසර උපදිතත් උපදින්නේ සුගති භවෙහි හත්වරක් පමණකි සෝවාන් ඵලෙහි පිහිටි භික්ෂූන් වහන්සේ ඒ තත්වෙහි සිට නැවත ත්‍රිලක්ෂණ භාවනාවෙහි යෙදෙනෝ සකදාගාමි මාර්ග ඥානයට පැමිණ කාමරාග සංයෝජනය හා ව්‍යාපාද සංයෝජනය තවත් තුනී කොට සකදාගාමි ඵලයට පැමිණෙන්නාහ සකදාගාමි ඵලෙහි පිහිටි භික්ෂූන් වහන්සේ නැවතද විදර්ශනා කරනසේක් අනාගාමි මාර්ගය ලබා කාමරාග සංයෝජන හා ව්‍යාපාද සංයෝජන නිර්වශේෂීන් ප්‍රහාණය කොට අනාගාමි ඵලයට පැමිණෙනසේක අනාගාමි භික්ෂූන් වහන්සේ නැවත භාවනාවෙහි යෙදෙනෝ අරහත් මාර්ගයට පැමිණ ඉතිරි සියලු කෙලෙසුන් නසා අරහත් ඵලයට පැමිණෙනසේක ඉන්පසු උන්වහන්සේ සංසාරේ නැවත නූපදිනාසේක ගෘහස්ත භූමියේ සිටින බොහෝ මිනිස්, දේව, බ්‍රහ්ම ආර්ය පුද්ගලයන්ද ඇත. ඔහු আদি සීල සංඛ්‍යාත උපසම්පදා සීලේහි පිහිටේ වූ නොවන බැවින් සංඝ රත්නයට අයත් නොවේති. මෙකල වෙසෙන පුතජන භික්ෂූන් වහන්සේ ආර්යයන් නොවන නමුත් 9180 කෝටි 50 ලක්ෂ 30 දහසක් සංවර ඇත්තා වූ ප්‍රාතිමෝක්ෂ සංවර සීල සංඛ්‍යාත ආර්ය සීලස්කන්ධයෙන් යුක්ත වූ
ආර්යයන් වහන්සේලා අනුව පිළිපදිනා බැවින් සංඝරත්නයට අයත් වනසේක. පරිජීවතට පැමිණියෝද උපසම්පදාව පිහිටිය හැකිසේ විනයාගත පරිද්දෙන් උපසම්පදාව නොලබා උපසම්පන්නයන් හැටියට පෙනී සිටින්නෝද සංඝරත්නයට ඇතුළු නොවෙති. තිසරණය යන වචනේ තේරුම පිහිටවල් තුන යනුයි. යම් කිසි වස්තුවකින් හෝ පුද්ගලයෙකු විසින් හෝ සත්වයන් හට පැමිණියා වූද මතු පැමිණෙන්නට ඇත්තා වූද දුක් දුරු කිරීමේ හෝ සැප ඇති කර දීමේ හෝ දෙකම හෝ සිදු කරනු ලැබේ නම් ඒ වස්තුවට ද පුද්ගලයාටද පිහිට යයි කියනු ලැබේ. සාදුක් නැති කිරීමෙන් හා ශක්තිය ගෙනදීමෙන්ද ආහාරය අපට පිහිට වෙයි. අවසුලං වැසි ආදියෙන් වන දුක් දුරු කිරීමෙන් ගෙය මිනිසාට පිහිට වෙයි. එක් පුද්ගලයෙකුට පිහිටවන දේවල් මහා සමූහයක් ඇත. මාපිය නෑමිතුරු ආදී පිහිටවන පුද්ගල සමූහයක් ද ඇත්තාහ. ඒ සියලුම වස්තුන්ගෙන් හා පුද්ගලයන්ගෙන් ලැබෙන උපකාරයන්ට වඩා සිය ගුණයෙන් දහස් ගුණයෙන් උපකාර වන්නා වූ උතුම් පිහිට තුනක් අපට ඇත්තේය. එනම් බුද්ධ ධර්ම සංඝ යන මේ රත්න තුනය බුද්ධාගම් කාරයන් විසින් තිසරණේයයි සලකනු ලබන්නේ ඒ රත්න තුනය. සත්වයන්ට මාපියන් ආදීන්ගෙන් පිහිටවන්නේ එක් ජාතියක් පිළිබඳ සැප දුක්වලට පමණකි. බුද්ධ ආදී රත්නත්‍රය වනාහි සතර අපායේ ඉපිද ලැබිය හැකි සියලු දුක් දුරු කිරීමට ද ජාති ජරා ව්‍යාධි මරණ ආදී සාංසාරික දුක්ඛයන් දුරුකර ගැනීමටද මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම සම්පත් හා ලෝකෝත්තර නිර්වාණ සම්පත්තිය ලබා ගැනීමටද සත්වයන්ට පිහිට වෙයි. එබැවින් ඒ බුද්ධාදී රත්නත්‍රයම සත්වයන්ගේ උතුම්ම පිහිට තුන වන්නේය. රත්නත්‍රය සත්වයන්ට පිහිටවන ආකාරය. අපගේ මාපිය නෑමිතුරෝ දුකක් පැමිණ කලෙහි ඉන් අප මුදා ගැනීම සඳහා ක්‍රියා කරති. එසේම අපට නොලැබූ සැප සම්පත් බාදීමටද ක්‍රියා කරති. අපට රෝගාදී දුකක් පැමිණ කලෙහි අප සුවපත් කරනු පිණිස තථාගතයන් වහන්සේ නොපැමිණෙති. අපට අන් උපකාරයක් කිරීමටද උන්වහන්සේ නොපැමිණෙති. ධර්ම සංඝ යන රත්න දෙකද එසේමය. එසේ හෙයින් ඒ රත්නත්‍රය අපට පිහිටවන්නේ කෙසේද යන ප්‍රශ්නය මෙහිදී ඇතිවෙයි. එබැවින් රත්නත්‍රය සත්වයන්ට පිහිටවන ආකාරය සැකවින් දක්වනු ලැබේ. එක් එක් පුද්ගලයෙකුට පිහිටවන්නෝ බොහෝ වෙති. ඒ අය පිහිටවන්නේද එක් ආකාරයකින් නොව නොඑක් ආකාරවලිනි. තථාගතයන් වහන්සේ වෙදෙකු රෝගියෙකුට පිහිටවන ආකාරයෙන් හා කුඹුරක් ගොවියෙකුට පිහිටවන ආකාරයෙන්ද ලෝකයාට පිහිටවන්නාහ. රෝගයක් ඇති තැනැත්තාට එය දුරුකර ගැනීමටද වෙද මහතෙකුගේ පිහිට වුවමනාය. වෙද මහතා රෝගියාට මේ මේ බෙහෙත ගත යුතුය, මේ මේ ආහාර ගත යුතුය, මේ මේ ආහාර නොගත යුතුයයි අනුශාසනා කරයි. එය හැර වෙද මහතා ඒ රෝගියාට සාත්තු කරන්නේද නොවේ. බෙහෙත් ආහාර පාන සපයා දෙන්නේද නොවේ. රෝගියා ඒ සියල්ලම තමා විසින් කරගෙන හෝ තමාගේ නෑයන් මිතුරන් සේවකයන් ලවා කරවාගෙන හෝ රෝගය සුව කරගනී. එහෙත්
රෝගය සුව වූ පසු මාගේ රෝගය අසවල් වෙදමහතා සුව කළේ යයි කියයි. සියල්ලෝම එය අවිවාදයෙන් පිළිගනිති. එසේ කියන්නේද ලෝකයා එය පිළිගන්නේද වෙදමහතාගේ අනුශාසනය රෝගය සුවකර ගැනීමේ ප්‍රධාන හේතුව වූ නිසාය. වෙදමහතාගේ අනුශාසනය රෝගය සුව ලැබීමේ ප්‍රධාන හේතුව බැවින් වෙදමහතා රෝගය සුවකලේ යයිද රෝගය සුවකර ගැනීමට පිහිට වූයේ යයිද කිය යුතුය. බුදුරජාණන් වහන්සේද සත්වයන්ට සියලු දුක්වලින් මිදීමේ හා සකල ලෞකික ලෝකෝත්තර සම්පත් ලබා ගැනීමේ ද ක්‍රමය දක්වා අනුශාසනා කළසේක. දුකින් මිදුණු කැමැත්තෝ ඒ අනුශාසනයේ පරිදි ක්‍රියාකොට දුකින් මිදෙයි. ඒ සම්පත් කැමැත්තෝද උන්වහන්සේගේ අනුශාසනයේ පරිදි ක්‍රියාකොට ඒවා ලබා ගනිති. ඒ අනුශාසනය නොලැබිනි නම් සත්වයන්ට ඒ දෙක සිදු කරගත නොහැන බැවින් ඒ දෙකරුණට තථාගතයන් වහන්සේගේ අනුශාසනයම ප්‍රදාන වේ. එබැවින් සියලු දුකින් මිදීමට හා සියලු සම්පත් ලැබීමට තථාගතයන් වහන්සේ පිහිටව සේක්‍යයි කිය යුතුය. එසේම පිළිගත යුතුය. කුඹුර ගොවියාට වී ලබා කුඹුර ගොවියාට වී ලබා ගැනීමට උපකාරී වීම වශයෙන් පිහිටවන්නකි. එහෙත් ගොවියා වී ලබා ගනුයේ ඔහුගේ මහත් වූ වීරියනි. ගොවියාගේ ප්‍රයෝජන පිණිස අල්ප ව්‍යායාමයකුදු කුඹුර නොකරන්නේය. එහෙත් කුඹුර නැතිව කොතෙක් උත්සාහ කළත් ගොවියාහට වී නොලැබිය හැකි බැවින් කුඹුර වී ලබා ගැනීමට ගොවියාට පිහිටක් වන්නක් හැටියට සැමදෙනම පිළිගනි. මනුෂ්‍යයන් විසින් කුඹුර වටිනා දෙයක් ලෙස පිළිගන්නේද ඒ නිසාමය. ව්‍යායාමයක් නැති බැවින් කුඹුර මනුෂ්‍යයන්ට පිහිටක් නැති දෙයක් නම් මනුෂ්‍යයෝ ඒ වටිනා වස්තුවක් ලෙස නොපිළිගනිති. සකල පාප මලාප ගමයෙන් සුපරිසිද්ධ වූද අරහත් සර්වඥත්වාදී අපරිමිත ගුණසාරයෙන් සාරවත් වූද සන්තාන ඇති තථාගතයන් වහන්සේ පින්නමැති උත්තම වස්තුව ලාදීමෙන් සත්වයන්ට පිහිටවන්නා වූ කුඹුරකි. උන්වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීම මාත්‍රය පවා නොඑක් වර දෙව්මිනි සැප ලැබීමට හේතුවන කුසලයකි. පූජා සත්කාර කිරීමෙන් ලැබිය හැකි කුසලය ගැන කියනුම කිම? එය සියලු දුක් දුරු කර ගැනීමටත් සියලු සම්පත් ලැබීමටත් හේතුවන කුසලයකි. ඒ මහත් වූ කුසලය තමාගේම උත්සාහයෙන් ලබා ගන්නක් වන නමුත් බුදුන් වහන්සේ ඒ සඳහා කරන ව්‍යායාමයක් නැති නමුත් තථාගතයන් වහන්සේ ලොව පහළ නොවී නම් සත්වයන්ට ඒ කුසලය ලබාගත නොහෙන බැවින් ගොවියාට කුඹුර පිහිටවන්නාක් මෙන් තථාගතයන් වහන්සේ සත්වයනට පිහිටවන බව දත යුතුය. අප ශ්‍රී සිද්ධාර්ථ ගෞතම සාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේට මීට චතුරසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙරම නිවන් ලැබිය හැකිව තිබුණේය. උන්වහන්සේ එදා ලැබිය හැකිව තිබුණු නිවන සත්ව අනුකම්පාවෙන් හැර සසරට පිවිස සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක් වූ අති දීර්ඝ කාලය මුළුල්ලෙහි මහා ව්‍යායාමයක් කළසේක. එය කරන ලදියේ සත්වේනට පිහිටවනු පිණිසමය. දැන් අපට පිහිටවන්නා වූ අපගේ මාපිය ආදී කිසිවෙක් අපට දුකක් පැමිණ කලෙහි ඉන් අපව මුදවාගනු පිණිස තමන්ගේ ශරීරවලින් ලේ කලඳකුදු මස් කලඳකුදු වියදම් නොකරන්නාහ. එහෙත් බුදුන් වහන්සේ අපට පිහිටවනු පිණිස බුද්ධත්වය පතා ධනයද අමුදරුවන්ද
තමන් වහන්සේගේ ඇස් හිස් මස් ලේද ජීවිතයේද සිය දහස් ගණනක් ජාතිවලදී පරිත්‍යාග කළසේක. එබැවින් මහා කාරුණික වූ තථාගතයන් වහන්සේ අපට පිහිටවනු පිණිස කළ ක්‍රියා රාශියද ඉතා මහත් බව දත යුතුය. එය මෙත්තකැයි ප්‍රමාණ කරන්නටද නුපුළුවන. ධර්මරත්නය සත්වයනට පිහිටවන ආකාරය මෙසේය. ලෝකෝත්තර ධර්ම නවය අතුරෙන් සෝවාන් මාර්ගය ඒ ලබාගත් තැනැත්තා සතර අපායන් හා ජාති හතකින් මත්තෙහි ඔහුට ලැබෙන්නට තිබෙන සංසාර දුක්ඛයෙන්ද එතරකොට නිවනට පමුණුවයි. සෝවාන් මාර්ගයට පැමිණි ආර්ය ශ්‍රාවකයා හට එහි ආනුභාවයෙන් නැති වූ දුක්ඛස්කන්ධය මහ පොළොව පස්සමෝහය මෙන්ද ඔහුට ඉතිරි දුක්ඛය කෙනෙකු විසින් මහ පොළොවෙන් නියපෙරටගත් පස්වල්පය මෙන්ද දත යුතුය. සකදාගාමි මාර්ගය එක්වරකින් මතු කාමලෝකයේ ඉපිද ලබන්නට වන දුක්ඛස්කන්ධයන් ඒ මාර්ගය ලැබූ පුද්ගලයා එතරකොට නිවනට පමුණුවයි. අනාගාමි මාර්ගය මතු කාමලෝකයේ ඉපිද ලැබිය හැකි දුක්ඛස්කන්ධයෙන් එයට පැමිණි පුද්ගලයා එතරකොට නිවනට පමුණුවයි. අරහත් මාර්ගය මේ භවයෙන් මතු ඉපදීමෙන් ලැබිය හැකි දුක්ඛස්කන්ධයෙන් එයට පැමිණි පුද්ගලයා එතරකොට නිවනට පමුණුවයි. නිර්වාණ ධර්මය වනාහි සකල සාංසාරික අපායික දුක්ඛස්කන්ධය නිවීම වශයෙන් ඒ ඒ මාර්ගඵලයන්ට පැමිණියවුන්ට පිහිට වෙයි. දුක් නැතිකර ගැනීමට ඇත්තා වූ උසස්ම පිහිට ඒ නිවනය. පරියාප්ති සංඛ්‍යාත පිටකත්‍රය ධර්මය වනාහි සියලු දුක් නැතිකර ගැනීමේ හා සියලු සම්පත් ලබා ගැනීමේද මාර්ගය දැක්වීම වශයෙන් සත්වයන්ට පිහිට වෙයි. සංඝරත්නය වනාහි බුද්ධ රත්නය මෙන්ම ලෝකයාට ධර්මානුශාසනය කිරීමෙන් හා දානාදී පුණ්‍ය කර්මයන් කරගැනීමට ස්ථානයක් වීමෙන්ද සත්වයන්ට පිහිට වෙයි. සරණ ගමනය. බුද්ධාදී රත්නත්‍රය සත්වයනට මහත් පිහිටක් වතුදු සියල්ලෝම ඒ රත්නත්‍රය පිහිටක් හැටියට පිළිගෙන සේවනය නොකරති. මිත්‍යා දෘෂ්ටිය නැමැති පටලයෙන් වැසුණු සිත්තත්තා වූ බොහෝ දෙන රත්නත්‍රය සුළුකොට සලකා පරිකල්පිත වූද සත්‍ය වශයෙන් නැත්තා වූද දෙවියන්ගේ පිහිට සොයති. රත්නත්‍රය හැඳින ගත්තෝම එය උතුම් පිහිටක් වශයෙන් පිළිගෙන සේවනය කරති. යමෙක් බුද්ධාදී රත්නත්‍රය උතුම් පිහිටක් වශයෙන් පිළිගනී නම් ඒ පිළිගැනීම සරණ ගමනයයි කියනු ලැබේ. බුද්ධාදී රත්නත්‍රය උතුම් පිහිට තුනක්සේ පිළිගැනීමෙන් ඒ තැනැත්තා තිසරණෙහි පිහිටියේ යයිද කියනු ලැබේ. තිසරණෙහි පිහිටීමෙන් හෙවත් බුද්ධාදී රත්නත්‍රය තමාට ඇති සියල්ලම උතුම් පිහිට තුනයයි පිළිගැනීමෙන් ඒ තැනැත්තාට උපාසක යන නාමය හිමිවෙයි. බෞද්ධයා යනුද ඔහුට නමකි. සරණ ගමනේ ප්‍රභේද. සරණ ගමනේ වනාහි ලෝකෝත්තර සරණ ගමනය ලෞකික සරණ ගමනයයි දෙවදෑරුම් වෙයි. බුද්ධාදී රත්නත්‍රය උතුම් පිහිට වශයෙන් පිළිගැනීමට බාධක දිට්ටි විචිකිච්ඡා ආදී ක්ලේශයෝ මතු කිසි කලෙක ඒ సంతානේ නූපදිනා පරිද්දෙන් ලෝකෝත්තර මාර්ගයට පැමිණීමේදී එහි බලයෙන් ඒ පුද්ගලයාට ප්‍රහීන වෙයි. ඉන්පසු රත්නත්‍රය පිළිබඳ මද සැකයකුදු ඒ ආර්ය ශ්‍රාවකයාට ඇති නොවේ. ඒ පුද්ගලයාට විශේෂ සමාදානයක් නැතිවම
ඒ අවස්ථාවේදී සරණ ගමනේ සිද්ධ වෙයි. ලෝකෝත්තර මාර්ගයාගේ බලයෙන් සිදුවන්නා වූ ඒ සරණ ගමනය ලෝකෝත්තර සරණ ගමනයයි. එහි බිඳීමක් හෝ කිලිටිවීමක් හෝ නැත. ලෝකෝත්තර සරණ ගමනයාගේ වශයේ සරණ ගිය ආර්ය ශ්‍රාවක තෙමේ මතු භවයකදී වුවද අන්‍ය ශාස්ත්‍රූවරයෙකුගේ පිහිට නොසොයන්නේය. අන්‍ය ශාස්ත්‍රූවරයෙකු පිහිට හැටියට නොපිළිගන්නේය. සද්ධර්ම ශ්‍රවණ සත්පුරුෂ සේවනාදීෙන් රත්නත්‍රේ හැඳින එහි සිත පහදවාගෙන සරණ ගමනයකට බාධක වූ දිට්ඨි විචිකිච්ඡා ආදී ක්ලේශයන් මැඩ රත්නත්‍රේ උතුම් පිහිටසේ සලකා ගන්නා වූ පෘතජ්ජනයාගේ ඒ සරණ ගමනය ලෞකික සරණ ගමනයයි. මෙසේ සිදුවන්නා වූ සරණ ගමනය ආත්ම සන්නියාතන සරණ ගමනය, තත්පරායනතා සරණ ගමනය, ශිෂ්‍ය භාවෝපගමන සරණ ගමනය, ප්‍රනිපාත සරණ ගමනයයි හතර ආකාර වෙයි. එහි ආත්ම සන්නියාතන සරණ ගමනේ යනු සසර දුකින් මිදීම පිණිස හා සකල ලෞකික ලෝකෝත්තර සම්පත් ලැබීම පිණිසද බුද්ධාදී රත්නත්‍රයට ආත්මය භාර කිරීම හෙවත් පරිත්‍යාග කිරීමයි. තත්පරායනතා සරණ ගමනේ යනු බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි යනාදීන් භික්ෂු සාමණේරාදී නතුරෙන් යම් කිසිවෙකු ඉදිරියේ කීමෙන් හෝ තමාම ඉටා ගැනීමෙන් හෝ රත්නත්‍රය උතුම් පිහිට තුන වශයෙන් පිළිගැනීමෙන් සිදුවන සරණ ගමනයයි. ශිෂ්‍ය භාවෝපගමන සරණ ගමනේ යනු මම අද පටන් බුදුන් වහන්සේගේ ශිෂ්‍යයෙක් හෙවත් අතවැසියෙක් වෙමි, ධර්මයේ අතවැසියෙක් වෙමි, සංඝයාගේ අතවැසියෙක් වෙමි යයි ආරෝචනය කිරීමෙන් හෝ සිතා ගැනීමෙන් හෝ සිදුවන සරණ ගමනයයි. ප්‍රණීපාත සරණ ගමනේ යනු තමා විසින් අන්‍යයන්ට කරන උසස්ම ගෞරව කිරීම වශයෙන් සිදුවන සරණ ගමනයයි. යමක විසින් අන්‍යයන්ට කරන උසස්ම ගෞරවය පිරිනැමෙන්නේ ඒ තැනැත්තා විසින් අන් හැමටම වඩා උසස් කොට සලකන තැනටය. එබැවින් ඒ ගෞරව කිරීම සරණ ගමනය වේ. ප්‍රණිපාතය යනු වන්දනා ආදියට නමකි. මනුෂ්‍යයෝ නෑකම් සලකා මාපිය ආදීන්ට වඳිති. බිය නිසා රාජාදීන්ට වඳිති. උපකාර සලකා ගුරුන්ට වඳිති. පින ලබනු පිණිස වැඳුම් පිදුම් කළ යුතු උතුමෙක් බව සලකාද වඳිති. සතර ආකාරයකින් කරන ඒ වැඳුම් අතුරෙන් පින් ලබනු පිණිස වැඳුම් පිදුම් කළ යුත්තේ බව සලකා කරන වන්දනාවෙන්ම සරණ ගමනේ සිද්ධ වේ. අන් ආකාරයෙන් කරන වැඳීමෙන් සරණ ගමනේ සිදු නොවේ. බුදුන්ට වුවද මුන් වහන්සේ අපේ නෑ කෙනෙක් යයි වඳින්න හටද රාජාදීන්ට පවා වඳින මුන් වහන්සේට නොවැඳීමෙන් කරදර ඇතිවිය හැකියයි බියෙන් වඳින්නා හටද උන්වහන්සේ අපගේ ගුරු කෙනෙකුයයි වඳින්නා හටද සරණ ගමනය සිදු නොවේ. සරණ ගමනයාගේ ඵල හා ආනිසංස සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් යන සතර ලෝකෝත්තර ඵලය ලෝකෝත්තර සරණ ගමනේ ලැබෙන ඵලයයි. සකල දුක්ඛයාගේ ශ්‍රය වූ නිර්වාණය එයින් ලැබෙන ආනිසංසයයි. මනුෂ්‍ය ලෝක දිව්‍ය ලෝකයන්හි ලැබිය හැකි භවභෝග සම්පත්තීහු ලෞකික සරණ ගමනයාගේ ඵලයෝය. සතර මාර්ගයේ සතර ඵලය නිර්වාණය යන ලෝකෝත්තර ධර්මයෝ එහි ආනිසංස වශයෙන් සැලකිය යුත්තාහුය.
සරණ ගමනයාගේ කිලිටිවීම හා බිඳීම රත්නත්‍රය ගැන දැනීම මදවීමෙන්ද රත්නත්‍රය කෙරෙහි සැක ඇතිවීමෙන්ද රත්නත්‍රය පිළිබඳව දුර්මත ඇතිවීමෙන්ද ලෞකික සරණ ගමනය කිලිටි වේ. කිලිටි වූ සරණ ගමන කුසලය ස්වල්ප ඵල ඇත්තේය. සුපරිශුද්ධ සරණ ගමන කුසලය මහත්ඵල මහානිසංස වන්නේය. ලෝකෝත්තර සරණ ගමනේ කිලිටි වීමක් නැත. ලෞකික සරණ ගමනයාගේ බේදය හෙවත් බිඳීම බුද්ධාගම ප්‍රතික්ෂේප කිරීමෙන් හා අන්‍ය ආගමක් පිළිගැනීමෙන්ද මරණයෙන්ද වෙයි. බුද්ධාගම ප්‍රතික්ෂේප කිරීමෙන් හෝ අන්‍ය ආගමක් පිළිගැනීමෙන් හෝ වන සරණ ගමන බේදය සාවද්‍යය. මරණයෙන් වන බේදය නිරවද්‍යය. ආර්ය ශ්‍රාවකයන් ඒ භවයේදී තබා අන්‍ය භවයකදීවත් අන්‍ය ආගමක් නොපිළිගන්නා බැවින් ලෝකෝත්තර සරණ ගමනයාගේ බේදයක් නැත්තේය. දෙවියන්ගේ පිහිට සෙවීම. බොහෝ බෞද්ධයෝ විෂ්ණු කතරගම ආදී දෙවිවරුන්ටද වැඳුම් පිදුම් කරති. ඔවුන්ගේ පිහිට සොයති. එයින් ඒ බෞද්ධයන්ගේ සරණ ගමනය කිලිටි වේ යයිද බිඳේ යයිද ඇතැමුන් කියතත් එය එසේම යයි නොපිළිගත හැකිය. ස්වශක්තියෙන් සිදුකරගත නොහෙන දෙයක් එය සිදුකිරීම සමතෙකු ලවා කරවා ගැනීමේදී ඒ තැනැත්තාගේ තත්ත්වය හැටියට හා සිදුකරවාගත යුතු කාරණය හැටියටද ගර්භුහුමන් කරන්නට හා පුදපඬුරු ඔප්පු කරන්නටද සිදුවෙයි. බොහෝ බෞද්ධයෝද දෙවියන්ගෙන් යමක් කරවා ගන්නට ලබා ගන්නට උවමනා වූ විට ඒ කරවාගනු සඳහා ලබාගනු සඳහා දෙවියන්ට වැඳුම් පිදුම් කරති. එය රාජාදීන්ට වැඳුම් පිදුම් කිරීම වැනි ක්‍රියාවකි. දෙවියන්ට එසේ කිරීමෙන් සරණ ගමනය කිලිටි වෙතොත් බිඳේතොත් රජුන්ට ඇමතීන්ට වැඳීමෙන් හා පඬුරු ඔප්පු කිරීමෙන්ද සරණ ගමනය කිලිටි විය යුතුය බිඳිය යුතුය. නොබිදෙන නොකිලිටිවන ලෝකෝත්තර සරණ ගමනේ ඇත්තා වූ ආර්ය ශ්‍රාවකයන්ද රජුන්ට වැඳීම පුදපඬුරු දීම කරන බැවින් එයින් සරණ ගමනයට හානියක් නොවිය හැකිය. යම් කිසිවෙක් ඉටුකර ගැනීම පිණිස රාජාදීන්ට වැඳීමෙන් පුදපඬුරු දීමෙන් සරණ ගමනයට හානියක් නොවන කල්හි එබඳුම කරුණකට දෙවියන්ට වැඳීමෙන් පිදීමෙන් දෙවියන්ගෙන් පිහිට ලබා ගැනීමෙන්ද සරණ ගමනයට හානියක් නොවිය හැකිය. සරණ ගමනයට හානියක් වනුයේ අබෞද්ධයන් දෙවියන්ට වැඳුම් පිදුම් කරන්නාක් මෙන් රත්නාත්‍රයට වඩා දෙවියන් උසස් කොට සලකා වැඳුම් පිදුම් කිරීමෙන් පමණි. රත්නත්‍රය කෙරෙහි පිළිපැදිය යුතු ආකාරය. රත්නත්‍රය සරණ ගියා වූ බෞද්ධයා විසින් එය අමතක නොකොට නැවත නැවත රත්නත්‍රය සේවනය කළ යුතුය. රත්නත්‍රයට මහත් භක්තියක් හා අවනත බවක් යටත් බවක් සෑම බෞද්ධයා කෙරෙහිම තිබිය යුතුය. රත්නත්‍රයට තමාගේ උසස්ම ගෞරවය පිරිනැමිය යුතුය. හැකි පමණින් එයට පූජා සත්කාර කළ යුතුය. දැන් බුදුන් වහන්සේ අප ඉදිරියේ නැති බැවින් උන්වහන්සේට කරන්නා වූ ගෞරවය හා පූජාව දාගැබ් මහබෝ පිළිම ආදී පූජනීය වස්තු කෙරෙහි පැවැත්විය යුතුය. ඒ පූජනීය වස්තුන්ට සෑම කල්හිම ගෞරව කළ යුතුය. විහාරගයකට බෝරුකක් සමීපයට දාගැබක් සමීපයට යන කලෙහි රජෙකු ඉදිරියට යන්නාක් මෙන් ගෞරවයෙන් යා යුතුය. කුඩ ඉසලා හිස්වැසුම්ලා දෙවුර වසා පොරවා නොපිවිසිය යුතුය.
ඒ ස්ථානයන්ට වහන් පයලා නොපිවිසිය යුතුය. ඒ ස්ථාන අපවිත්‍ර වනසේ අශුද්ධ වූ පා ඇතුළුව පා ඇතුව නොපිවිසිය යුතුය. සිද්ධස්ථාන සමීප භූමි භාගයෙන්ද භූමි භාගයන්ද අපවිත්‍ර නොකළ යුතුය. සිද්ධස්ථානයකට පැමිණ කල එය කුණු කසලවලින් අපවිත්‍ර වී තිබෙන දුටුව හොත් පවිත්‍ර කිරීමද බෞද්ධයාගේ යුතුකමකි. සිද්ධස්ථාන නොනැසී පවත්නා පරිදි කැඩුම් බිඳුම් සංස්කරණය කිරීම හා ඒවා වැඩි දියුණු කිරීමද බෞද්ධයාගේ යුතුකමකි. විහාරස්ථානවලට පුදා තිබෙන බුද්ධ සන්තක වස්තුව විෂක් මෙන් සලකා ඒවා තමාගේ ප්‍රයෝජනයට ගැනීමෙන් වැළකිය යුතුය. බුද්ධ සන්තක වූ සුළු දෙයක් වුවද තමාගේ ප්‍රයෝජනයට ගැනීමෙන් ගෙවා ගැනීමට දුෂ්කර නපුරු විපාක ඇති පාපයක් අත්වන බව මතු දැක්වෙන කතාවෙන් දත යුතුය. පෙර මේ ලක්තිව රුහුණු රට දීගාවුක නම් චෛත්‍යයට කොඩියක් කොට පිදූ වස්ත්‍රයක් සුලගින් කැඩී ගොස් එක් කුමුරකට වැටුණේය. ඒ වස්ත්‍රයේ කොනක චෛත්‍යයට පුදන ලද බව ලියා තිබුණේය. කෙත් හිමියා කෙත බලා ඇවිදිනුයේ ඒ වස්ත්‍රය දැක එය ගැන චෛත්‍යයට පිදූ දෙයක් බව දැන දැනම අකුරු ලියා තිබුණු කොන ඉරාදමා පොරවාගත්තේය. පසු කලෙක හේ කාලක්‍රියා කොට ඒ පව නිසා ගිනියම් වූ යපටින් වෙලුණු ශරීරයක් ඇති ප්‍රේතෙක් විය. ඔහුගේ ශරීරය නිරන්තරයෙන් දැවෙන්නේය. ඔහුට හිඳගන්නටද නිදන්නටද නුපුළුවන. ඉතා අමාරුවෙන් තැනකින් තැනකට යෑම පමණක් ඔහුට කළ හැකිය. එක් දවසක් මධ්‍යම රාත්‍රියේදී ඒ ප්‍රේතයා භික්‍ෂූන් වහන්සේ කෙනෙකුන් සමීපයට පැමිණ තමාගේ දුක කියා සිටියේය. ඔහුගේ බස් අසා සංවේගයට පත් භික්‍ෂූන් වහන්සේ තට මේ දුකින් මිදීමට කුමක් කෙරෙන් දැයි විචාලහ. දීගාවුක නම් චෛත්‍යරාජයා හට කොඩි දහසක් පිදුවහොත් මේ දුකින් මිදිය හැකියැයි ප්‍රේතයා කීය. තෙරුන් වහන්සේ පසුදින ප්‍රේතයා කෙරෙහි මහත් අනුකම්පාවෙන් වස්ත්‍ර සොයා කොඩි 50ක් කොට චෛත්‍යරාජයාට පුදා පින් පැමිණ වූහ. එදින රාත්‍රියේ ප්‍රේතයා පැමිණ හිසින් අටඟුලක් පමණ යපටින් මිදුන බව තෙරුන් වහන්සේට සැලකලේය. තෙරුන් වහන්සේ දෙවන දිනේ කොඩි 50ක් පුදා ප්‍රේතයාට පින් පැමිණ වූහ. එයින් තවත් අටඟුලක් ප්‍රේතයාගේ ශරීරය යපටින් මිදින. මෙසේ තෙරුන් වහන්සේ දිනෙන් දින වස්ත්‍ර සොයා චෛත්‍යයට කොඩි පුදමින් දහස සම්පූර්ණ කළසේක. කොඩි දහස සම්පූර්ණ වූ කලෙහි ප්‍රේතයා සම්පූර්ණයෙන් යපටින් මිදී සැපවත් විය. බුද්ධ සන්තක වස්තුව ගැනීමෙන් වන විපාකයේ බරපතලකම මේ කතාවෙන් තේරුම්ගෙන පරිස්සම් වෙත්වා. ධර්මය වස්තුවක් වශයෙන් පෙන්වන්නට ඇති දෙයක් නොවන බැවින් ධර්මයට කරන පූජාව ධර්මදරයන් ධර්ම කතිකයන් කෙරෙහි කළ යුතු බව තථාගතයන් වහන්සේ වදාළසේක. එබැවින් ධර්මයට පුදනු කැමතියන් විසින් ඒ දෙය ධර්ම පූජා වශයෙන් ධර්මදරයන් වහන්සේලාට ධර්ම කතිකයන් වහන්සේලාට පිදිය යුතුය. ධර්මය ලියා තිබෙන්නා වූද මුද්‍රණය කර තිබෙන්නා වූද පොත්පත් ධර්ම චෛත්‍යයෝය. ධර්මයට ගරු කිරීමක් වශයෙන් ඒවාටද වැඳුම් පිදුම් කළ හැකිය. ධර්මය දේශනා කරන කල්හි ඉතා ගෞරවයෙන් එය ඇසිය යුතුය. උස් අසුන්වල හිඳ බණ ඇසීමද ධර්ම කතිකයන් වහන්සේට පිටුපා බණ ඇසීමද ධර්ම කතිකයන් වහන්සේ දෙසට පා දිගු කර හිඳ බණ ඇසීමද ධර්මයට කරන අගෞරවයෝය. තවද
දහම් දේශන තැනක එය නොඅසා අන්වැඩක යෙදීමද බනසන අඤ්ඤන්ට බාධා විය හැක පරිදි කතා කිරීමද ධර්මයට කරන අගෞරවයෝය ගෞරවයෙන් බණ ඇසීම පිනක් වන්නාක් මෙන්ම ධර්මයට අගෞරව කිරීම පාපයක් වන බව දත යුතුය තථාගත ධර්මය පිරිහෙන්නට නොදී ආරක්ෂා කිරීමද බෞද්ධයාගේ යුතුයකමකි ධර්මය ආරක්ෂා වීමට කළ යුතු දේ නම් දහම් පොත්පත් සුලභ කිරීමය ධර්ම ආචාර්යවරයන්ට හා ධර්මය උගන්නා ශිෂ්‍යයන්ට අනුබල දීමය ධර්ම දේශනා මාර්ගයෙන් මහජනයා අතර ධර්මය පතුරුවාලිය ලීම යන ආදියයි සංඝ රත්නයට අයත් භික්ෂූන් වහන්සේලා කෙරෙහි සෑම කල්හිම මෛත්‍රී සහගත සිත පැවැත්විය යුතුය සර්වඥ ශාසනය ගෙන යන්නා වූ උන්වහන්සේලාට උපකාර කළ යුතුය උන්වහන්සේලාගේ සුවදුක් ගැන කල්පනා කළ යුතුය උන්වහන්සේලාට සෑම කල්හිම ගෞරව කළ යුතුය උන්වහන්සේලා දුටු විට හුන්නස්නේ නැගිටිය යුතුය උන්වහන්සේලා ඉදිරියේ උසසුන් වල නොහිඳිය යුතුය වහන් පයලා හිස්වැසුම්ලා නොසිටිය යුතුය උන්වහන්සේලා හා කතා කරන කල්හි ගිහියන් හා කතා කරන්නාක් මෙන් කතා නොකොට හාමුදුරුවන් වහන්සේ ස්වාමීන් වහන්සේ යනාදී වචනවලින් ගෞරවයෙන් කතා කළ යුතුය නැතිතැන්හිද උන්වහන්සේලාට අගෞරව වන වචන කතා නොකළ යුතුය බෞද්ධයා විසින් නිතර භික්ෂූන් වහන්සේලාගෙන් අවවාද අනුශාසනා ලබා ගත යුතුය භික්ෂූන් වහන්සේලා ආශ්‍රය කිරීමේදී උන්වහන්සේලා හා අධික මිත්‍රත්වයට නොපැමිණ ගින්න ආශ්‍රය කරන්නාක් මෙන් පරිස්සමින් ආශ්‍රය කළ යුතුය භික්ෂූන් වහන්සේ හා අධික මිත්‍රත්වයට පැමිණියහොත් උන්වහන්සේ කෙරෙහි ගෞරව නැතිවීමෙන්ද සංඝ සතුද තමාගේ ප්‍රයෝජනයට ගන්නට පුරුදු වීමෙන්ද අපාගත විය හැකිය නපුරු නොමන අදහස් ඇති දුශ්ශීල භික්ෂූන් ආශ්‍රයෙන් වැළකී යුතුය පෙර එක් උපාසිකාවක් පාප භික්ෂුවකගේ අනුශාසනය පිළිගෙන සිල්වත් භික්ෂූන් වහන්සේලාට ගරහා කොට ඒ භික්ෂුව සමග වැසිකිලි වලක ප්‍රේතව උපන්නීය තමාට අවවාද අනුශාසනා ලබා ගැනීම හා උපස්ථාන කොට පින් සිදු කර ගැනීමටත් මිස අන් ලාභයක් ප්‍රයෝජනයක් සඳහා භික්ෂූන් ආශ්‍රය නොකළ යුතුය තමා විසින් භික්ෂූන් වහන්සේට කෙතෙක් උපකාර කළත් ප්‍රත්‍යඋපකාර වශයෙන් උන්වහන්සේගෙන් ආගමික කටයුතු හැර අනෙකක් බලාපොරොත්තු නොවිය යුතුය භික්ෂූන් වහන්සේලා එක් විසි අනේසනයෙන් වෙන්ව වාසය කළ යුත්තෝය තමාට සංග්‍රහ කරන දායකයන් සතුටු කරවීමට ඔවුනට සංග්‍රහ කරන්නට ගියතොත් භික්ෂුව වරදට පැමිණේ. එබැවින් සිල්වත් භික්ෂූහු එසේ නොකරති. එබැවින් බෞද්ධ ගෘහස්තයා විසින් භික්ෂූන් වහන්සේගෙන් යම් කිසිවක් ලබාගත නොහැකිවීම නිසා හෝ උන්වහන්සේ ලවා වැඩක් කරවාගත නොහැකිවීම නිසා හෝ භික්ෂූන් වහන්සේට නොකිපිය යුතුය. ඇතැම් අලජ්ජී භික්ෂූහු ගිහියන් සතුටු කරවා ගැනීම පිණිස ඔවුනට යම් යම් දේ දෙති. ඔවුන්ගේ වැඩ කර දෙති. ආගම නොදත් බෞද්ධයා ඒ ගැන භික්ෂුව කෙරෙහි පහදී. නියම ලෙසට ආගම අදහනු කැමති බෞද්ධයා විසින් එබඳු භික්ෂූන් ආශ්‍රයෙන් වැළකිය යුතුය. භික්ෂූන් වහන්සේලා විසින් නොකළ යුතු දේවල් දැන ගැනීම ගිහියන්ටද ප්‍රයෝජනවත් වන බැවින් එක් විසි අනේසණය මෙහි දක්වනු ලැබේ. 1. ගිහියන් සතුටු කරවන පිණිස සංඝ සතු වූ හෝ තමා සතු වූ හුන ලී ආදී ඔවුනට දීම. 2. මංගල අවමංගල ආදී කටයුතු වලට
ගිහියන්ට මල් දීම 3 පොල් අතු තල් අතු ආදී පත්‍ර වර්ග ගිහියන්ට දීම 4 පොල් පුවක් ආදී ගෙඩි ජාති දීම 4 5 දැහැටි දඬු දීම 6 මුව දෝනා පැන් දීම 7 නහන පැන් දීම 8 ඇඟ ගල්වන සුණු වර්ග එනම් සබන් වර්ග දීම 9 ගෙවල් සකස් කර ගැනීම ආදියට මැටි දීම 10 තමා පහත් තන්හි තබා ගිහියන් උසස් කොට සිත් ගැනීම සඳහා කතා කිරීම 11 ගිහියන්ගේ සිත් ගැනීම සඳහා බොරු සැබෑ මිශ්‍ර කොට කතා කිරීම 12 හිස පිරිමැදීම ආදියෙන් දායකයාගේ දරුවන් හොරතල් කිරීම 13 ගිහියන්ගේ පණිවිඩ ගෙන ගමින් ගමට යාම 14 වෙදකම් කිරීම 15 ගේන් ගෙට ගිහියන්ගේ පණිවිඩ කීම 16 ගිහියන්ට වැඩ කර දීමට යාම 17 තමාලත් යහපත් දෙය ගිහියන්ට දී ඔවුන් සතු දෙය තමා ගැනීම 18 ගිහියන්ට ලාභ ආශාවෙන් අල්ලස් දීම 19 ගෙබිම් ආදිය දැක්වීම 20 නැකත් කීම 21 ශරීර ලක්ෂණ බලා පලාපල කීම මේ කරුණු 21 අනේසන නම් වෙති මේවායින් වැලකී සිටින සිල්වත් භික්ෂූන්ට ගිහියන්ට ආමිසයෙන් සංග්‍රහ කිරීමට ඉඩක් නැත ගිහියන් විසින් සංඝ සන්තක වස්තුව තමන්ගේ ප්‍රයෝජනයට ගැනීමෙන් හා කිලිටි කිරීම ආදියෙන් ඒවාට හානි කිරීමෙන්ද වැළකිය යුතුය. පෙර එක් මිනිසෙක් සංඝ සන්තක තෙල් සංඝයාගේ අවසර නැතිව ඇඟ ගල්වාගත් පවින් නරකයෙහි බොහෝ කල් දුක් විඳ ඉන් මිදී ගයාපකුණ සමීපයේ කටුමැටි බිත්තිය බඳු රළු ශරීරයක් ඇති යක්ෂයෙක් වූයේය. කාශ්‍යප බුදුන් වහන්සේගේ කාලයේදී එක් ගොවික් එක් කුඹුරහාවින් සිටියේදී නොනා බණාසන්නට ගොස් ඇඟ තැවරී තිබූ මඩින් සංඝසතු බොමුතුරුණු අපවිත්‍ර කොට ඒ පවින් බොහෝකල් නරකේ පැසී ඉන් මිදී ගයාපකුණ සමීපයේ ඉදිකටු බඳු ලොම් ඇති යක්ෂයෙක් වූ උපන්නේය. මෙයින් දෙ අනුවන කප පුස්ස නම් බුදුන් වහන්සේගේ කාලයේදී සඟසතු දන් කෑ සුවාසූ දහස් දෙනෙක් අප බුදුන් සමයේද ප්‍රේතව විසුවෝය. සංඝසන්තක වස්තු ගැනීම මේ හා එයට හානි කිරීමේ විපාකවල බරපතලකම කියන ලද කතාවලින් තේරුම්ගෙන එයින් පරිස්සම් වෙත්වා. භික්‍ෂූන් වහන්සේලා වනාහි තමන්ට වරද කළ අයගෙන් පලිගන්න නොයන ඉවසන ස්වභාව ඇති සත්පුරුෂ පිරිසකි. එබැවින් ඇතැම් දුෂ්ට පවකාරයෝ වියක්සැකක් නැතිවම භික්‍ෂූන් වහන්සේලාට අපහාස කරති, චෝදනා කරති. සමහර විට ඔහු භික්‍ෂූන් වහන්සේලාට ගරහා කිරීම තමන්ගේ පණ්ඩිතකමේ අංගයක් කොට සලකති. එක් භික්‍ෂුවකට මුත් අගෞරව කිරීමෙන් මුළු සංඝරත්නයටම අගෞරව කළේ වන්නේය. එය මහත් වූ පාපයකි. ධාර්මික ශ්‍රමණයන් වහන්සේලාට අගෞරව කිරීම, චෝදනා කිරීම, අලාභහානි කිරීම මහා නරකයන්හි දීර්ඝ කාලයක් දුක් විඳීමට හේතුවන බරපතල පවක් බව දක්වා තිබේ. සමහර විට එහි විපාකය මෙලවදීම ලැබෙන්නේය. එයින් වන්නා වූ අනිෂ්ට විපාක සමහර විට
කළ තැනැත්තා පමණක් නොව ඔහුගේ ධර්මුරුබුරන්ටද විහිදෙන්නට විඳින්නට සිදුවේ. එබැවින් තථාගතයන් වහන්සේ විසින් කොසල් රජතුමාට මෙය වදාරන ලදී. වනං යදග්ගි දහති පාවකෝ කන්හ වත්තනි ජායන්ති තත්ථ පාරෝහා අහෝ රත්තාන මච්චයේ. ගිය මග දවා හලු කරන්නා වූ ගින්න යම් කලෙක වනයක් දවාද කාලයක් ගතවීමෙන් පසු ඉතිරි වූ මුල්වලින් ලියලා නැවතත් එහි ගස ඇතිවන්නේය. යංචකෝ සීල සම්පන්නෝ භික්ඛු දහති තේජසා න තස්ස පුත්තා පසවෝ දායාදා වින්දරේ දනං. සිල්වත් වූ භික්ඛු තෙමේ තමාට වරද කළ කෙනෙකු තමාගේ තේජසින් යම් කලක දවාද ඒ කල්හි ඔහු පමණක් නොව ඔහුගේ දරුවෝද ගව මහීසාදී සත්වයෝද නසන්නාහ. ඔහුගේ ධනය උරුමක්කාරයෝ නොලබන්නාහ. අනපච්චා අදායාදා තාලවත්තු භවන්තිතේ තස්මාහි පණ්ඩිතෝ පෝසෝ සම්පස්සං අත්තමානතෝ මාන්නනෝ. බුජංගමං පාවකංච කත්තියංච යසස්සිනං භික්ඛූංච සීල සම්පන්නං සම්මදේවේ සමාචරේ. සිල්වත් භික්ෂූන්ට වරදකීමෙන් ඒ භික්ෂූන්ගේ සීල තේජසින් දවනු ලැබූ ඔවුහු දරුවන් නැත්තාහු උරුමක්කාරයන් නැත්තාහු අක්සුන් තල්රුක් වැනි වන්නාහ. එවැවින් තමාගේ අර්ථය දක්නා වූ පණ්ඩිත පුරුෂ තෙමේ සර්පයා කෙරෙහිද ගින්න කෙරෙහිද රාජකුමාරයා කෙරෙහිද සිල්වත් භික්ෂුව කෙරෙහිද මනාකොට හැසිරෙන්නේය යනු ඒ ගාථාවල තේරුමිය. භික්ෂූන් වහන්සේ වනාහි නාග ආදීන් මෙන් ස්වකීය තේජසින් අන්‍යන් දවන්නා වූ කෙනෙක් නොවෙති. උන්වහන්සේ බනින්නාහට පෙරලා නොබනින්නා වූ කලහයට එන්නා හා කලහයට නොයන්නා වූ සංසුන් පැවතුම් මැත්තා වූ ඉවසන්නා වූ කෙනකි. ගුණවත් වූ උන්වහන්සේට අපරාධ කිරීමෙන් මහත් වූ පාපයක් අත්කර ගැනීමෙන් තෙමේම දැවෙන්නේය දුකට පත්වන්නේය. බුදුන් වහන්සේ භික්ෂු තෙමේ අපරාධකාරයාව තමන්ගේ තේජසින් දවන්නේයයි වදාලේ. භික්ෂුව නිසා අපරාධකාරයා දැවෙන බැවිනි. වරද කරන්නා වූ භික්ෂූන්ට අපහස ආදිය කිරීමෙන් පවක් නොවෙතියයි ඇතමුන් සිතතත් එය එසේ නොවේ. කොතරම් දුස්සීල භික්ෂුවට වුවද අපහාස කිරීම නුසුදුසුය. එබඳු භික්ෂූන් ගැන ගිහියන් විසින් කළ යුත්තේ වර්ජනය කිරීමය. අට්ඨහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතස්ස භික්ඛුනෝ ආකංකමානා අපසාදං පවේ දෙයියුම් කතමේහි අට්ඨහි ගිහීනං අලාභාය පරිසක්කති ගිහීනං අනත්තාය පරිසක්කති ගිහීනං අක්කෝසති පරිභාසති ගිහි ගිහිහි බේදේති බුද්දස්ස අවන්නං බාසති ධම්මස්ස අවන්නං බාසති සංගස්ස අවන්නං බාසති අගෝචරේච නං පසස්සන්ති. ඉමේහි කෝ භික්ඛවේ අට්ඨහි ධම්මේහි සමන්නාගතස්ස භික්ඛුනෝ ආකංකමානං උපසාකා අපසාදං පවේ දෙයියුම් යනුවෙන් ගිහියන්ට අලාභ කිරීමට උත්සාහ කරන්නා වූද ගිහියන්ට අනර්ථ කිරීමට උත්සාහ කරන්නා වූද ගිහියන්ට ආක්‍රෝෂ පරිභව කරන්නා වූද ගිහියන් ගිහියන් හා බිඳවන්නා වූද බුදුන්ගේ අගුණ කියන්නා වූද දහමෙහි අගුණ කියන්නා වූද සංඝයාගේ අගුණ කියන්නා වූද හැසිරීමට නුසුදුසු තැන්වල දක්නට ලැබෙන්නා වූද භික්ෂූන් හට කැමතිනම් අප්‍රසාදය දැක්වීමට තථාගතයන් වහන්සේ විසින් උපාසකවරුන්ට අනුදැන වදාරා තිබේ.
අප්‍රසාදයේ දැක්වීම යනු ඒ භික්ෂූන්ට ගරහා කිරීම නොව දුටුකල හුන්නස්නෙන් නොනැගිටී සිටීම පෙරගමන් නොකිරීම නොවැඳීම දන් නොදීම යන මේවායින් තමාගේ නොසතුට දැක්වීමය. මෙතකින් රත්නත්‍රයේ කෙරෙහි පිළිපැදිය යුතු ආකාරය සැකවින් දැක්වීම නිමිය.